ද වනවිට ජෝතිශ්‍ය සම්පදධෙන් ජනතාව අතර, බොහෝ විට පවතින්නේ දැඩි අවිශ්වාසයක් බව පැවසීම මුසාවත් නොවෙයි. ඒ අරමටම ජෝතිශ්‍ය සහ ජෝතිශ්‍යවදින් පසුගේ සමේ අසත්්‍ය ප්‍රකාශයන් හේතුවෙන් අප්‍රසාධර පත්වීම දෙැකගන්නට ලැබුණා එසේම වංචනිකයන් ජනතාව මුලා කිරම සඳහාද ඒ ෘර්තියක් කලසින් භාවිතා කරන බවයි ප්‍රකට්ටකරුණක් වන්නේ හෙත් ජෝතිශයේ යම්සාත්‍යතාවයක් පැවත ඇති බවට අදීතේ සාධක පවති අතර එවන් විශ්මිත සිද්ධියයක් පසුගේ දා අනුරාධපුරයෙන් වාහරතාාව වුණා ඒ දරේක පිළිබඳ සිදුකළ අනාවකයක් අසාමාන්‍ය ලෙස සැබැවීම හේතුවෙන්. මොරට ප්‍රේ පදිංචිවස. සිටි දා හතරව ඇති ඩඒ. උපේක්ෂා සෙව්වන්දිදරිය සිය පවුලේ ඥාතින් සමඟ පසුග අප්‍රේල් මාසේ මෙහින් තලේ ප්‍රදේශයට පැමිණ තිබූ අතර ඒ ඒ වෙසෙන සියමුත්තනුවන් සහම්මිත්තනිය දැකීම සඳහායි. එසේම දැරියට මාර්ක අපලයක් ඇතිබවින් පූසන් සුනකයන් වාහන් සහස්සර්පයන්ගෙන් ඇය ආරක්ෂා කළ යුතු බවට ජෝතිශවදෙකු අනාවකයක් පල කරතිබුණා. එබවින් ඇය පදිංචි බොරටෝ වෙනුවට මෙහින් තලේ ප්‍රදේශයේ තාවකාලිකබ නතරකරයාමටයි තෙමපියන් කටයතු කරතිබුණේ ඒ ඇය පදිංචිස්ානය වෙනස්වීමෙන් හෝ ඇය සම්බන්ධ අවදානම ඔවුම් වනු ඇතයි විශ්වාසකරමින්. ඒහත් අපලෙන් ආරක්ෂාකිරීම සඳහා, දොර්මඩලාවගමේ නතරකරගිය දැරයට වෙසකුරු පොළඟකු විසින් දෂ්ටකරතිබුණේ උන්ඩාගමගහේ දිය නෑමට ගොස් පැමිණමෙන් සිටියේදී. ඒ යට, මාර්ග අප ඇක්කතැයි ප්‍රකාශ කළ දින දෙකෙන් එක් දිනයකදීවීම විශේෂත්වයා ඒ අනුව සතුන්ගෙන් උදාවන බවකිව් මාර්කාපලෙන් ආරක්ෂා කිරම සඳහා පදිංචි ස්ථානය වෙනස් කළද මෙම දැරයට මාර්යා සමග සටනින් ජෑලැබීමට නොැකිවීතිබුණේ බැයි විසි පස් වනදා අනුරාධපුර, ශික්ෂණ රෝහලේ ප්‍රතිකාරලභමිනි සිටියේද. දැරිය දයනා පැමිණිමින් සිටියේදී. ඇට මඟවැරදි වෙනත් මාර්ගයකින් ගමන් කරති වූ අතර එහිදී මෙම සර්ප දෂ්ටනය සිදුව. එම දෂ්ට රීම සිදුවූ දිනරාත්‍රියයේ දැරේගේ අපල වෙනුවෙන් සෙක්ක විකවීමටද නියමිතව සිටි බව ඇගේ මුත්තනුවන් මාාධ්‍යවිත සහන් කරතිබුණ මේ පිළිබඳ දහස්තක් වන දොරමඩලාව රජමහා විහාරාධිපති පූජ්‍ය පමණුවේ සුමරජෝතමියන් පවසන්නේ කර්ම විපාකයක් ඇත්නම් ඒ වැලක්වීමට කිසිවකට නොහැකි බවයි. කොහේ සිටියද එවැන්නත් සිදුවීමට ඇත්නම් ඒය සිදුවන බවත් මුගලන් මාරහතන් වහන්සේට බවා කර්ම විපාකය පළතු බවත්උන්වහන්සේ ප්‍රකාශ. එකලා Aයන්ව මෙම අසාමාන්‍ය සිදුවීම අහම්්‍යයක්ද නොයිසේ නම් ස්වවාාදහමේ සවරුපෙ දැයි තේරණය කිරීම අසේරු කරුණක් ලෙසයි සැලකිය හැකිවන්නේ. මෙවන් වැදග තාාව විශමිත තොරතුරු දැනගනීම සඳහා ලංකා ඒ නිවස් සබස්්‍රයි් කරන්න.